අපි ඉස්කෝලේ යන කාලේ අපි හුඟක් කැමැත්තෙන් එකතු කරපු දේවල් තමයි මේ සාක්කු දින දර්ශන. එමත් නැත්නම් පොකට් කැලෙන්ඩර්ස්. මොකද ඒ කාලේ අද වගේ මේ වගේ ස්මාර්ට් ජංගම දුරකථන කිසි දෙයක් තියුණේ නැහනේ. ඉතින් අපිට දින දර්ශනයක් එහෙමත් නැත්නම් දිනයක් ගැන බලා ගන්න ඕන වෙනවා නම් අනිවාර්යෙන්ම අපි අපේ මුදල් පසුම්බිය ඉස්කෝලේ යන කාලේ උනත් අපි තියාගන්න පුරුදු වෙලා හිටියා පුංචි සාක්කු දින දර්ශනයක්. මට හැම වෙලේම ඕන උනේ සිනමා නළු නිළියෝ ඉන්න දින දර්ශනයක් තියාගන්න, පොකට් කැලෙන්ඩරයක් තියාගන්න. ඉතින් මගේ අයියලාට තමයි මේව හම්බුනේ ඒ කාලේ. ඉතින් අයියලා දෙන්න මට වැඩිය වයසින් හුඟක් වැඩිමල්, අවුරුදු 10ක වයස් පරතරයක් තියෙනවා. ඉතින් ඒ අයගේ ප්‍රියතම නළු නිළියන්ගේ දින දසුන් ඒගොල්ලෝ කොහොම හරි එකතු කරගෙන තියුණා. හැබැයි මෙහෙම එකතු කරගත්ත එක දින දර්ශනයක හිටපු ලස්සන සුන්දර සිනමා නිළියකට පාසල් යන වී හිටියත් මගේ හිත තදින්ම ඇද බැඳුණා. ඒ දින දර්ශනේ මම අරගෙන ආවා. මේ තියෙන්නේ ඒ දින දර්ශනේ. බලන්න මේ දින දර්ශනේ කවුද ඉන්නේ කියලා. මේ ඉන්නේ හයසින්ත් මැනික් කාන්ති කුරුකුලසූරිය. එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න විදියට කියනවා නම් මැනික් කුරුකුලසූරිය. ඉතින් සිනමාවේ ඔබේ ආදරේ නොමදව දිනාගත් ඒ ආදරණීය රංගවේදිනිය එක්කයි හදවතින් හදවතට කැලුම්, එහෙමත් නැත්නම් Heart to Heart with Kalum සමග මේ කතාබහේදී අද මම ඔබත් එක්ක එකතු වෙන්නේ. ආයිබුවන් කියලා ඉතාමත් ආදරයෙන් ඔබව පිළිගන්නවා. ආයිබුවන්. ආයිබුවන්. දින දර්ශනේ මේ සාකු දින දර්ශනේ මතකද? මෙන්න. මෙන්න මේ දින දර්ශනේ. ඒ වගේම මෙන්න මේ දින දර්ශනේ. මේක මතකයි. කොයි කෙනාටද මේ දින දර්ශනය ළඟ තියාගන්න හිතෙන්නේ නැත්තේ කියලා මම කිව්වොත් අදටත් මං ගාව මේ පොකට් කැලෙන්ඩර්ස් දෙක, එමත් නැත්තම් සාක්කු දින දර්ශන දෙක බොහොම සුරැකිව තියෙනවා. නැවතත් බොහොම සුරැකිව ඒ දේ මං ගාව තවත් අවුරුදු ගාණක් මං ජීවත් වෙලා ඉන්නකල් තියෙවි. ඔබේ අතීතයට යනවා මම දැන්. පටන් ගමු. පාසලෙන් කාලේ දරගෙන හිටියේ හයසින්ත් කියලා. ඔක්කොමල කතා කරේ හයසින්ත් කියලා. අන්තිමට සෙන්ට් පෝල්ස් එකේ විතරක් මැනික් කිව්වා. ඔව්. මොකද ක්‍රිස්තියානිය පාසල්වල ඉතින් අර ඒ නමින් තමයි කතා කරන්නේ. ආගමික නමින්. ආගමික නම තමයි හයසින්ත්. ඉතින් ඒක තමයි ස්කෝල්දී පාවිච්චි කරේ. හයසින්ත් තරුණ දැරිය, එහෙමත් නැත්නම් හයසින්ත් දැරිය කොයි වගේ කෙනෙක්ද? අයියෝ හරි අහිංසක, බොහොම නිශ්ශබ්ද, වැඩි කතා කරන්නෙම නැති. මම හිතන්නේ සෑහෙන කාලයක් යනකම් ලොකු වෙලාත් රඟපාලත් සෑහෙන කාලයක් මොඩල් කළත් ඔක්කොම කරලා අපි ළඟකදී වෙනකම් වැඩි කතා කරන්නේ. පොඩි කාලේ ඉඳලා බොහොම නිශ්ශබ්දයි. පොඩි කාලේ ඉඳලා බොහොම නිශ්ශබ්ද මේ හයසින්ට පාසල් යන කාලේ කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න හිතුණාද? මොකද දැන් ගෙදර තනිකරම කලා පුරයක්නේ, අක්කලා තුන්දෙනාම චිත්‍රපටි නිළියෝ. ඉතින් පුංචි හයසින්ට හිතුණ නැද්ද රඟපාන්න ඕන කියලා? ඉතින් රඟපාන්න නෙමෙයි, ඉතින් අක්කලා, අක්කා ලොකු අක්කා ෂූටින් හැම යනකොට මාවත් එක්කගෙන යනවා. ඒ වගේම පුංචි පුංචි ඔය දර්ශනවලට පොඩි ළමයි ඉන්න ඕනකොට, එතකොට ඉතින් මාව අරගෙන ගිහිල්ලා ඒ පොඩි කෑලිවලට මම ඉඳලා තියෙනවා. පාසල් යන ළමයි හැටියට සින්දු වලට, එතකොට මම හඬ කැවීම වලට සම්බන්ධ වෙලා තියෙනවා චිත්‍රපටි දෙකකම. ඉතින් මුලින්ම ආවේ දීපශිකා චිත්‍රපටියෙන් පුංචි දරුවෙක් විදියට. ඒකයි නාරි ලතයි කියලා දෙකක. ඊට පස්සේ මං හඬ කැවීම අර සීදි සුරතල්. සීදි සුරතල් ගෙන චිත්‍රපටිය. ඒක පොඩි පිරිමි ළමෙක් හිටියේ ටෝනි රණසිංහගේ අපේ අක්කා ජීවරාණි අක්කගේ ළමයා හැටියට පුටි ළමෙක් හිටියේ. ඉතින් ඒකට මම ඩබ් කරා. ඒක දිගටම ප්‍රධාන සාහිත්‍යයක් ඇත්තටම චිත්‍රපටියේ. ඊට පස්සේ ටෝනි අයියයි මේ අනුලා කරුණාතිලකයි හිටපු චිත්‍රපටයකත් ඒ පොඩි ගැන් ළමෙක්ගේ චරිතයක් තිබිලා මාව එක්කගෙන ගියා ඒකටත්. එතකොට ඒ වගේ ඉතින් එහෙම ඉතින් හිතලා තේම ඒවා නිකන් හොයි කරලා තියෙනවා ඉතින්. එයාට මගේ පොඩි කාලේ අහනකොට නිළියක් වෙනවද වාත් කියලා මම කියනවා නෑ මම නිළියක් වෙන්නේ නෑ කියලා කියනවා. ඇයි නිළියක් වෙන්න හිතුන්නේ නැත්තේ දැන්?
තරුණ හයසින්ත් මට මැවිල පේනවා කොයි තරං සුරූපී යුවතියක් වන්නට ඇතිද කියලා. ඉතින් අක්කලත් නිලියක් වෙද්දයි නිලියක් වෙන්න හිතුන්න ඇත්තේ. මම කියන්නේ පුංචි කාලේ. පුංචි කාලේ. ගොඩක් පුංචි කාලේ. හැබැයි මගේ ගහනකොට ඔයා මොකද ඔයා තීරියක් කරනවා ඔයා මොකද මං කියනවා මම මද කෙනෙක් වෙනවා. ඒකද අපිට මදස්ලා හිටියේ නාන්ස්ලා. එතකොට ඒගොල්ලෝ ඔක්කොමලා හිනානා ආ මද මද එටද කිය. එතකොට මොකද මේ හිතන්නේ අර නාන්ස්ලා කියන එක නෙමෙයි ආරයිට් මද කෙනෙක් වෙනවද කියලා හිනා වෙනවා. ඉතින් මම කියන්නේ නෑ නෑ මම නිලියක් වෙන්නේ කියලා තමයි කියන්නේ. එතකොට හැබැයි මේ නිලියක් වෙන්න නෑ කියලා හිතාගෙන හිටපු තීරණය මොහොතකට හරි යම්කිසි ආකාරයකින් වෙනස් වෙන්න පසුබිමක් සැකසෙන්නට ඇති. ගෝයා රූ රැජින තරඟයට ඉදිරිපත් වෙලා ඒ තරඟය දිනපුවා. ඕ ඇත්තටම කියනවා නම් ඒ වෙනකොට ඉතින් දැන් ටිකක් ඉතින් වයසෙන් ටිකක් 13ක් විතර වෙලා මට. ඊට පස්සේ ඉතින් එතකොට ඔන්න පොඩ්ඩක් ඉතින් කුඩ්ඩි පීරන්න ඇඳුම් ඒ විදිහට දින්න ස්ටයිල් පොඩි පොඩි හැඟීමක් එතකොට ඒ වෙනකොට ආවා. මං ඇත්තටම ගියේ මම ගෝයා ක්වීන් වෙනවාට වඩා මගේ මගේ යාළුවා එතන ඒ බෑඩ් එකේ සිං කරපු හින්දා මේ බොහොම මාරුවෙන් මාව එක්කගෙන ගියා. ශිරාණි අක්කයි එයාගේ යාළුවොත් එක්ක මාව එක්කගෙන ගියා. මගේ යාළුවා ස්පිට් ෆයර්ස් කියන බෑන්ඩ් එකේ හිටියේ. ඉතින් එතකොට ගිහිල්ලා එයා බලන්න ගියාම එතන ඔඩියන්ස් එකේ තමයි මාව තෝරගත්තේ. එහෙම නැතුව මම ඉදිරිපත් වෙලා නෙමෙයි. ඊට පස්සේ ඉතින් ඒක පත්‍රවල ගොඩක් ගොඩක් හව පේජස් උයි ගොඩක් පබ්ලිසිටි ලැබුණ නිසා එහෙමත් ඉතින් වුණා. ඊට පස්සේ සරසවියෙන් කවර් එකට ඇවිල්ලා මම කතා කරලා ආටිකල් එකක් කරා. ඉතින් එහෙම කරලා ඉතින් නිකම්ම දන්නේ නැතුව ඉතින් ආරාධනාව නිකම්ම දන්නේ නැතුව ආරාධනා ආවා. හැබැයි මේ නිකම්ම දන්නේ නැතුව ආරාධනා ආවේ සුළුපටු අධ්‍යක්ෂකවරයෙක්ගේ නෙමෙයි, පළමු සිනමා නිර්මාණයේ විදියට අහස් ගව්ව සිනමා නිර්මාණයේ. අහස් ගව්ව ඉතින් අහස් ගව්ව හැබැයි ධර්මසේන පතිරාජයාගේ එයාගේ පළවෙනි චිත්‍රපටිය. ඉතින් ඒකේ ගොඩක් පළවෙනි කට්ටිය හිටියා. ඩොනල් කරුණාරත්නගේ පළවෙනි චිත්‍රපටිය. ඉතින් එයාගොල්ලන් ඒගොල්ලොත් නවකයෝ. ඉතින් හැබැයි ඉතින් ගොඩක් ප්‍රවීණ කාස්ට් එකක් හිටියා. ඉතින් ඒකේ රංගපෑවේ අමරසිරි කලන්සූරිය රංගවේදියාගේ සොහොයිරිය හැටියට. එතකොට ශාන්තිල එක. එතකොට විජේ කුමාරතුංග එයා තමයි මං ගැන කියලා තිබ්බේ. මොකද අපේ අක්කලාගේ මොකද පොඩි ළමෙක් තමයි ගන්න ඕන තිබ්බේ නිකන් හැදීගෙන එනා වගේ 13 ඉස්කෝලෙත් යන ළමෙක්. ඉතින් එයා කියලා තිබ්බේ. ඊට පස්සේ ඉතින් මාව අවිලා ගත්තා. ඊට පස්සේ සම්බන්ධ වෙන අවස්ථාව ලැබෙනවා සැනකෙළිය චිත්‍රපටියට. බොහොම ජනප්‍රිය වෙච්ච චිත්‍රපටියක්. ඇත්තටම එක දෙකම එක කාලේ වගේ මෙහෙම ඉතින් මම බලන්න ආවා. ඉතින් ආවේ ඇත්තරම ඇතර මේ කැරක්ටර් නමුත් මම පොඩි ඇත්තරම කියනවා නම් ඊට පස්සේ හැබැයි ඒගොල්ලෝ ටිකක් කල් ගියා ඒක පටන් ගන්න. ඊට පස්සේ සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා සිංහල සිනමාවේ අද්විතීය සිනමා නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ලිස්ට ජේම්ස් පීරිස්ගේ ගෝඩ් කිං චිත්‍රපටයට ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරලා චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ඒ චරිතේ නම සුමිත්‍රා. සුමිත්‍රා කොයි ආකාරයේද ඒ අත්දැකීම? වර්ණ චිත්‍රපටයක්. ඔව්. ඇත්තටම කියනවා මම අර ඉස්සල දෙක කරලා මට බෑ මට රඟපාන්න ඕනේ නෑ මං ඉස්කෝලේ යන්න ඕනේ කියලා. එතකොට මම 9 වෙනි පන්ති. ඉතින් ආපහු ඉස්කෝලේ යනවා. දැන් ඉතින් අර ඩිස්ටර්බ් වුණා නෑ අර ඔක්කොම කරන්න ගිහලා. ඔය මොහොම ඉන්නකොට තමයි ওই ආරාධනාව ලැබුණේ. එතකොට ලෙස්ටර් අංකල් අපේ තාත්තට කෝල් කරලා තිබ්බේ මම ආවන්න. මොකද ඒගොල්ලන්ට තෝරලා තිබ්බේ නිකන් ඒ වගේ වයසක කෙනෙක්ව. ඉතින් ඊට පස්සේ මම යන්නේ නැහැ කියලා අවුරුදු දෙකක් විතර ඉන්නකොට තමයි ඒක ආවේ. ඒ ඉංග්‍රීෂ් ඒ ෆිල්ම් එක ඉතින් අර යුකේ ওই ඔක්කොම කෝ ප්‍රොඩක්ෂන් එකනේ. ඉතින් එහෙන් කාස්ටිං කට්ටිය ඔක්කොම ඇවිල් තිබ්බනේ. ඉතින් අර ගොඩක් ආයෙ ඉන්ටර්වියු කරලා ඒගොල්ලන්ට හරි ගිහලා ආයෙත් කෝල් කරලා එන්න කිව්වයි පස්සේ ගියාම ගත්තා. ඉතින් අයියෝ මට ඉස්කෝලේ යන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. ඊයර එහෙම ලොකු ඌබුනා කිව්වේ නමුත් ඉතින් අර මට තිබ්බ ඌපනාවට වඩා නිකන් දැන් ඉතින් එහෙනම් කරනවා කියලා ඉස්කෝලේකුත් පර්මිෂන් අරගෙන එහෙම ඒක රඟපාන්න ගියා. ඉතින් ඒ කාලේ පාසලෙන් අවසර ගන්න ඕන රඟපාන්න අනිවාර්යයි. ඒකේ ඔව් ඉස්සර ඇත්තටම කියනවා සෙන්ට් පෝල්ස් එකේ දැන් මම ඉන්නකොට ඒකේ මේ පොඩි ටික
කැමැති වගේම පත්තරවල ඉන්නවා. ඉතින් මොඩලින් ගුත් කරා එතකොට ටිකක්. ඉතින් කියන්නේ ෂෝස් දෙකක් විතර කරා. කීතිසි කරනත් අපි ගොයක් වෙන්නේ කේ ජජ් කෙනෙක් වුණා. එයා ඊට පස්සේ එයා කරන ෂෝ එකට මට ආරාධනා කරා. ඉතින් එහෙම තමයි ඒකත් කිව්වනේ. ඊපස්සේ මේලා මෙහෙම කියන අර නෙගටිව් ඒවා ටිකක් මට ඇහුණා. එතකොට ඉතින් මං අනේ මට බෑ කියලා තමයි ඉතින් එහෙමත් නැවතුණා. හරිද? නැවතිලා කරන්න බෑ කියලා ඊට කරතයි අර කාවේ. ඊට පස්සේ මම සුජාතායකට ගියා. ඊට පස්සේ ඉතින් කොහොම හරි මට මේ පර්මිෂන් හම්බුණා. ගියා මාස 3කට කියලා හම්බුනේ. නමුත් ඒක දිගට ඇදිලා ප්‍රශ්න වෙලා නම් මම කොහොම හරි මාස 6කට වැඩි ගියා. ඉතින් එහෙම වෙලා තමයි ඒක වුණේ. නමුත් ඒ අත්දැකීම නම් මම දැන් මට හිතනකොට හිතන මොනතරම් කොච්චර අගඩ අවස්ථාවක්ද අත්දැකීමක්ද කියලා. මොකද ඇත්තටම සීරියස්ලි ඒ ගැනම හිත යොමු කරලා රඟපෑමට යනවා නම් ඒ වගේ ලොකු ඇත්තටම ලොකුම අවස්ථාවක් ඒක. මම හිතන මම දන්නේ නැහැ ඒ වගේ චිත්‍රපටි ලංකාවේ නම් කෙරෙලම නැති තරම් ඉතින් God king කියන්නේ බොහොම අගනා චිත්‍රපටයක්. ඒ වගේම ඒ කියන්නේ ඒ ප්‍රොඩක්ෂන් එක අරමන මේ බෙන් කිග්ස්ලින ඉස්සලා වේ කියන්නේ ඇවිල්ලා තමයි ඔන්න හම්මුණා දෙක. ඊට පස්සේ ලී ලොසන් ඒ වගේ හෙන් කාස්ට් එකයි මෙහෙන් කාස්ට් එකයි. ඉතින් අර ලොකු අවස්ථාවක්. ඒ වගේම අත්දැකීම. එතනින් පටන් ගත්ත ගමන ඔබට සෙවනැලියද මිනිස්සු බබා කෙටු හැටි වාජිරා තනිතරුව විත්ති හතර ඒ ගෝඩ් කී කියලා තව අවුරුදු පහක් නිකන් හිටියා. රංගපාන අවස්ථාව ලැබුණේ මේ චිත්‍රපටය ඊට පස්සේ. අවුරුදු පහකට පස්සේ. ඔව්. බෑ කියලා හිටියා. ගොඩාක් ඉවරා ආරාධන ලැබුණ ගියේ නෑ. ඊට පස්සේ තමයි සෑහෙන කාලෙක අම්මා සරිපුණා. අම්මා සරිපුණා අම්මව බලාගෙන අම්මත් එක්කම හිටියා මම. ඉතින් එහෙම ඉඳලා ඒ අම්මා නැතුණා ඒක උනායින් පස්සේ තමයි ආයේ බාකේටු හැටි එකට සුනිලාරිය රත්න මහත්මයා ආචාර්ය සුනිලාරිය රත්නගේ ආරාධනාව ලැබිට එයා එනවා අපේ අල්ලපු ගෙදර හිටියා වික්ටත් නායකේ කාලේ. ඉතින් හිටේ යනවා එනවා මාව දන්නවා ඉතින් දැකලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඒකට ආරාධනා කරපුවම මට හිතනවා එහෙනම් මේක විතරක් කරන්න කියලා නිකන් ගියා. එහෙම තමයි උනේ. වජිරා තනිතරුව බිත්ති හතර තනගිරවි ඒ වගේම සක්විතිසුවය තවත් බොහොම අපූරු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඔබට රඟපාන්නට ලැබෙන්නේ මැණික්ගේම චරිතය. ඒක නිකන් පොඩි චරිතයක්. තවත් මේ චිත්‍රපටි ගොඩට එකතු වෙනවා පාරමිතා හිත හොඳ කොල්ලෙක්. ඊට පස්සේ එනවා තවත් ලස්සන කතන්දරයක්. ආදර කතාව. මැණික් කුරුකුලසූරිය කියන රංගවේදිනිය අපේ රටේ විශේෂයෙන්ම තරුණයින්ගේ හිත්වල ලැගුම් ගන්න පටන් ගන්නේ චන්ද්‍රන් රත්නම් මහත්මයාගේ ආදර කතාව කියන සිනමා සිත්තමත් සමගින්. මේ ආදර කතාවේ කාන්ති උනේ කොහොමද? කාන්ති උනේ ඉතින් මට ඉතින් එන්න කියලා මට කතා කරලා ස්ක්‍රිප්ට් එක දීලා ඉතින් පාම කාන්ති කරා. ඉතින් මගේ නමෙත් කාන්ති කියලා තියෙනවානේ. කොහොමත් කාන්ති තමයි මම ඒ කාලේ. ආදර කතාවට ලැබුණු ප්‍රතිචාර කොහොමද? ඒ වගේ තමයි. ආදර කතාවට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රතිචාරයක් ලැබුණා. තාම වුණත් මාව හම්බෙන ඒගොල්ලෝ ගොඩාක් අහන එක අදර කතාව ගැන අහනවා. චන්ද්‍රන් කියන යාවද හම්බුණාම ඔච්චර ෆිල්ම්ස් කරලා තිනු ඒක ගැන තමයි අහන්නේ කියලා. ඉතින් ඒකට ගොඩාක් ලොකු ප්‍රතිචාර වැඩියෙන්ම ඉස්කෝල යන ළමයින් එහෙම හරියට ලියුම් එවනවා ගොඩාක්. ඒ වගේම ඉතින් ඒ දවස්වල ඔය වෙනම් ගුතෑනේ ඉතින් ලියුම් එවනවා ෆෝන් කරනවා ඉදිරි හිටලා ගෙව වලට එනවා බලන්න. ඉතින් ඒ වගේ ලොකු ප්‍රතිචාරයක් තිබ්බා ඒකට. දැන් අද කාලේ නම් රසික රසිකාවියන් ගොඩක් වෙලාවට තමුන් ප්‍රිය කරන රංගවේදීන් වේදිනියන් හා ගනුදෙනු කෙරෙන්නේ සමාජ මාධ්‍ය ජාල හරහා Facebook එහෙමත් නැත්නම් Instagram මේ වගේ දේවල් තුලින් තමයි බොහෝමයක් ප්‍රේක්ෂකයින් රංගවේදීන්ට සමීප වන්නේ. ඉතින් එදා ඒ කාලේ නෙමෙයි ප්‍රේක්ෂකයෝ එනවා නළු නිළිය බලන්න ගෙවල් වලට. ඒක හරි. කී දිනක විතර මෙහෙම ඇවිල්ලා තියෙනවද? අම්මෝ හැමදාම වගේ ඉතින් එනම කවුරු හරි ඇවිල්ලා ඉතින් එළියට ගොඩාක් එනවා. නිලියොම හතර දෙනෙක් ඉන්න ගෙදරකට මේ ප්‍රේක්ෂකයෝ එනකොට කවුරු කාව බලන්න එනවද කියලා දැනගන්න කොහොමද? මම රඟපාලා ඒ දෙවෙනි කාලේ එනකොට අර කට්ටිය නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා.
විදේශගත වෙලා බොහෝ අය. විදේශගත වෙලා ඉතින් විවාහයලා ඉතින් අයින් වෙලා ඒ වගේ. ඉතින් ඒ නිසා ඒකෙන් මම මුනිම්ම කරටකොට හිටියා. ඊට පස්සේ ඒගොල්ලෝ හිටියේ නෑ. ඔබේ පවුල ගැන කතා කරොත්, සහෝදර සහෝදරියන් ගැන මතක් කළොත්, ජීවරාණි කුරුකුලසූරිය සහ ශිරාණි කුරුකුලසූරිය සහ ජානකී කුරුකුලසූරිය මේ තුන්දෙනාත් එක්ක ඔබ පවුලේ බාලයා තව එක සොහොයුරෙක් ඉන්නවා. ඔහු දැනට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. දැන් මේ කාන්තාවන් හතර දෙනා, ගැහැණු ළමයි හතර දෙනා ගත්තොත්, රංගපෑම අතින් ජීවරාණි කුරුකුලසූරියට පසුව වැඩිම වාර ගණනක් අවස්ථා ගණනක් ලැබෙන්නේ ඔබට. ඔබ චිත්‍රපටයේ 38ක රංගපාලා තියෙනවා. හරිද? හරි. හරි හරි. චිත්‍රපට 38ක ගණන් කරන එකයි. මම ගණන් කරපු විදිහට චිත්‍රපට 38ක රංගපාලා තියෙනවා. ඉතින් දැන් ලොකුම අක්කා බාලම නැගණිය. මෙහෙමයි දැන් අක්කා හිටියේ බොහොම පොඩා කාලේ. පොඩි කාලේ. පොඩි පොඩි කාලේකදී ආ කරන්න උණු උපරිමයෙන්ම කරලා එයා අයින් වුණා. ඉතින් මම අවුරුදු ගානක් හි සුට්ට සුට්ට කරගෙන. කිසිම නිකන් ඒක ගැන වැඩි අර ફોකස් කරන්න නැතුව නවත්තනවා නම් ඉන්නවා ඔන්න ඔහෙ නිකන් කරා ඉතින් සෑහෙන අවුරුදු ගානක්. නැත්තම් චිත්‍රපටි ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්, කාලය වැඩි වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ තින් අක්කතරන් හරියට කරේ නැහැ කියලා. ඒ ඔබ හිතන විදිය. හැබැයි මිනිස්සු මෙච්චර ආදරය කරන්නේ ඇයි මැණික් කුරුකුලසූරිය කියන රංග වේදිනියට? මට මෙහෙම හිතෙනවා, ඔබ එක රාමුවකට කොටු වෙච්ච කෙනෙක් නෙමෙයි, කලාත්මක වාණිජ. මේ අංශ දෙකේම චිත්‍රපටිවලට, ඒ වගේම මැදමාවතේ යන චිත්‍රපටි, මේ හැම චිත්‍රපටිවලටම ඔබේ දායකත්වය ලැබලා දීලා තියෙනවා. ඔව්, හැබැයි මට ඉතින් ඊට වඩා හුඟක් හොඳ ඔක්කොම වගේ හොඳ ඩිරෙක්ටර්ස්ලා ඔක්කොම දැන් හිතුවතින් හොඳම චිත්‍රපටිවල ප්‍රධාන චරිතයට ගොඩක් මට ආරාධනා ලැබුණා. මොනා මොනා හරි හින්ද ඔය ඉතින් වෙන දෙයකට සම්බන්ධ වෙනවා. එක්කෝ රට යනවා, එක්කෝ ඒ වගේ මොනා හරි, එක්කෝ මේ සීන් එක මම කරන්න කැමති නැහැ, ඒ වගේ කවුරු හරි එක්කෝ මොනා හරි කියලා, ඒ වගේ හින්ද අතහැරලා තියෙනවා. මම දැන් හිතනකොට මට ලැබිච්ච දේවල් වලින් මං හැම හලලා දාලා තියෙන්නේ අපරාධය. දැන් මට හිතනකොට මොකද දිගටම කරානේ නිකන් ඔන්න ඔය මේක විතරක් කරනවා කියලා කරාට, එතකොට දිගටම කරපු නිසා අපරාධය. මං ඒක ගැන හරියට ફોකස් කරලා කරපු නැති එක දැන් ඉතින් තේරෙනවානේ. ඉතින් අම්මා තාත්තත් ඇති වුණා ඒ කාලේ. ඉතින් ඔය කියලා දෙන්නත් ඉතින් එහෙම කෙනෙක් හිටියෙත් ඇයි ඉතින් ඔහේ ඉතින් නිකන් කරා හිතුණු විදිහට ගොඩාක් හොඳටම කරන්න තිබ්බා. ඒව මට ඒ ලැබිච්ච අවස්ථාවල් වලින් ප්‍රයෝජන ගත්තා නම් ඒවට සහභාගී වුණා නම් හොඳ අවස්ථා මග ඇරුණා කියලා ඇය දැන් හිතනවා. තමුන් හරි විදිහට හිතලා බලලා ඒ කාලේ තීරණ අරගෙන වැඩ කරේ නැති ඉඳන් නැත්තම් හරි හිතලා ගන්න තේරෙන්නේ නැහැ ඒක. එහෙම කියලා දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. හැබැයි මේ චිත්‍රපටි ගොන්න දිහා බලනකොට විශේෂයෙන්ම තනගිරවි, ඒ වගේම පාරමිතා, හිත හොඳ කොල්ලෙක්, ආදර කතාව, ප්‍රාර්ථනා, අසිපත මමයි, පෙරලිකාරයෝ, රජ වැඩකාරයෝ, අහිංසා, රන්දම්වැල්, පුංචිම පුංචි චරිතයට හරියටලා තියෙනවා. අපි ඔක්කොම ෆිල්ම් ආටිස්ලා එන පාටි එකට ඉඳලා තියෙනවා. ඇතුළට එනවා ඉඳගෙන ඉන්න. රන්දම්වැල් නැවත අපි හමු වෙමු. ඔබට රහසක් කියන්නම්. මේ වගේම අතිශයින්ම ජනප්‍රිය වෙච්ච නොම්බර 17, පෙම් රජදහන, ඒ වගේම තවත් ලාංකීය සිංහල සිනමාවේ අද්විතීය සිනමා නිර්මාණයක් විදිහට බොහෝ දෙනෙක් කතා කරන නිර්මාණයක් තමයි ක්‍රිස්තු චරිතය. මේ ක්‍රිස්තු චරිතය කියන චිත්‍රපටය ඔබට නිරූපණය කරන්න ලැබෙන්නේ මරියා මග්දලේනා කියන බොහොම දිනෙකේ කතාබහට ලක් වෙන චරිතයක්. ඒ චරිතය ගැන කතා කරොත්? ඒ චරිතය ගැන කතා කරොත් ඇත්තටම මගේ සිනමා ජීවිතයේ ඉතින් ඒක විශේෂ වෙනවා. ඒ වගේම ඒ චරිතයත් මට ගොඩක් විශේෂයි. මොකද වෙනම විදිහක චරිතයක්. ඒ කියන්නේ දැන් අනිත් එක මම කතෝලිකෙක් හැටියට මට ඒ චරිතය එහෙම ඉතින් මම ඒව කියවලා ඒව ගැන දන්නවා. ඉතින් බොබ කිට්ටු ඒව හිතට. ඉතින් මේ මට ඉතින් අර ඒක රඟපාන්න ලැබීම මම දන්නවා ලොකු භාග්‍යයක් කියලා. මොකද ක්‍රිස්තියානි ආගමේ, කතෝලික ආගම, ක්‍රිස්තියානි ආගමේ කොහොම හරි බයිබල් එකේ එන
ස්ත්‍රී චරිතයක් ජේසුතුමාට ලග්නින්ම හිටිය ස්ත්‍රී චරිතය බව ඇරෙන්න මේ මරියමක් දෙලන තමයි. ඉතින් ඒක ඒ චරිතය ළඟපාන්න ලැබීම මගේ ජීවිතේ සිනමා ජීවිතේ තවත් භාග්‍යයක් තමයි ඒක. ඔබට අවස්ථාව ලැබෙනවා ඊට පසුව පුංචිතිරයට සම්බන්ධ වෙන්න. ඉස්සෙල්ලාම රඟපෑවේ ටයිටස් තරවත්ත, ඒ කියන්නේ මේ සිනමා අපේ සිනමාවිලුකු දැවැන්තෙක් හෝ. ඊට පස්සේ රූපවාහිනිය ලංකාවට ඇවිල්ලා පටන් ගත්ත කාලෙම වගේ හු විසින් මේ රන් කාමරු කියන ටෙලි ඩ්‍රාමා එක රූපවාහිනිය වෙනුවෙන් කළා. ඒක තමයි මගේ පළවෙනිම එක. ඉතින් ඒක ඇත්තටම හුඟක් සිනමා නළුවිලිය තමයි රඟපෑවේ. සනත් ගුණතිලක මහත්මයා, සබිතා පෙරේරා මහත්මිය, ජීවන්, කමල්, රෙක්ස් කොඩික් පිළි වගේ කරු, විල්සන් කරු, ඒ වගේ කියන්නේ ඔක්කොමලා ඇත්තටම සිනමාවේ කට්ටිය. ඇත්තටම ඒක ගොඩාක් ජනප්‍රියයි. තාමත් මිනිසුන්ට තාම මතකයි. ඒ කාලේ ගොඩක් ටෙලි ඩ්‍රාමාස් නැහැනේ. ඉතින් හැමෝම බලන තියෙන එක. ඉතින් ඒ වගේම හරි කැමති. තාමත් මිනිසුන්ට හොඳටම මතකයි. මම මතක් කරොත් බොහෝ දිනෙකේ කතාබහට ලක්ුණ අවධානය දිනාගත් සුසීමා. ඔව්. ඒක බහිතරේ රන් කහවන් කරලා සෑහෙන කාලයකට පස්සේ. ඉතින් අපි ඉතින් එදාසල ෆිල්ම්ස් කරනවා මිසක් අර රූපවාහිනියට යන්න එච්චරමයි කියන්නේ. මොකද වෙලාවත් නැහැ. ඉතින් ඒ නිසා කොහොම හරි මේ සුසීමාකට මට කතා කරමු. සුසීමා කියන එක චිත්‍ර කතාවක්. ඉතින් ඒකේ චිත්‍ර කතාව ගොඩාක් ජනප්‍රිය වෙච්ච චිත්‍ර කතාවක්. ඉතින් ඒ චිත්‍ර කතාවේ තිබ්බ රුවත් එක්ක අඳලා තිබ්බ රුවත් එකක් මට සමාන රුවත්ව තිබ්බේ. ඉතින් ඒක මට ඒ දවස්වල සුසීමා කියලා කතා කරනවා ටෙලි ඩ්‍රාමාවක් කරන්න ඉස්සෙල්ලා හිතන් මං ඉස්කෝලේ යන කාලේම. ඉතින් ඊට පස්සේ දැන් ඒක කතා කරාම ඉතින් ඒක හරි ආසයන්ට ඉතින් කිව්වා. දැන් මේකේ ඔක්කොම රඟපාන කට්ටිය සින්දු කියනවා. ඉතින් මටත් ඉතින් ආසාවක් තිබ්බ ක්ලාරන්ස් තමයි ඉතින් මේ මියුසික් කරන්නේ. ඉතින් ඒ වගේ ඉතින් ඒ අත්දැකීම වල කැමති වුණ හින්දා ඉතින් මම කොහොමත් ඉතින් ඒක ගොඩාක් ආසාවකින් කරා. දැස පියාගත් කලමට මැවෙන්නේ ඔබිරුව. ඒ ගීතය අහන ඕනම කෙනෙකුට සුසීමාව අමතක වෙන්නේ කොහොමද? ඒ කිව්වේ ජැක්සන් ඇන්තනි මහතයි, ක්ලාරන්ස් මහතා, ජෝර්ජ්, ඒ දෙන තමයි කිව්වේ. බොහොම අපූරු ගීතයක්, බොහෝ දෙනෙගේ හද ඇදබැඳගත් ගීතයක්. තාමත් ජනප්‍රිය. ඉතාමත් ජනප්‍රිය. සිතේ සුසුම බොහොම ජනප්‍රිය වෙච්ච ගීත රසක් තිබිච්ච ටෙලි නාට්‍යයක් තමයි සුසීමා. ඒ ටෙලි නාට්‍ය ගැන අදටත් අපේ හිතේ තියෙන බොහොම දර්ශනීය චිත්‍රයක්. අපේ මතකය නිරන්තරයෙන් අතීතයට ඇදී යනවා සුසීමා මතක් කරද්දී. තින් සුසීමා ටෙලි නාට්‍යයේ සුසීමා ලෙස ප්‍රේක්ෂක ආදරය බොහොම තදින්ම දිනාගත්ත මැණික් කුරුකුලසූරිය රංග වේදිනියට ඉන් අනතුරුව තවත් විශාල ටෙලි නාට්‍ය ප්‍රමාණයක රඟපාන්න වරම් ලැබෙන්නට ඇති. හැබැයි ඔබේ තේරීම ඉතාමත්ම සීමිතයි. ටෙලි නාට්‍ය දෙක තුනක් පමණයි රඟපාලා තියෙන්නේ ඊට පස්සේ. ඔව්, ඊට පස්සේ ගිජු කියලා මේ අපේ ජයසේකර පොන්සෝ කියන අපේ සිනමා නළුව, එයා විසින් අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යයක් තමයි ගිජු. ඉතින් ඒකේ ලස්සන කතා තිබ්බා. එතන අර ගෝස්ට් එක වගේ, ස්පිරිට් එකක්, ආත්මයක් වගේ ඇවිල්ලා සම්බන්ධ වෙනවා එයාගේ බිරිඳත් එක්ක. ඒ වගේම ඒක පිටිපස්සේ තිබ්බ ලොකු කතාවක්. ඉතින් ඒක හරි එකක් තමයි හොඳම එක්ස්පීරියන්ස් එක. මොකද මම අර රඟපානකොට ඉතින් දැන් මෙතන කෙනෙක් නැතුව ගන්න ඒ වගේ තිබුණා. ඉතින් අර හිතාගෙන ඒ වගේ නිලංජන අමතක කරන්නට බෑ. නිලංජන ඒකත් රූපවාහිනී තිරේදී අර එක දිගට යන නාට්‍ය තිබ්බේ. ඔක්කොම ඉන්දියන් ඒවා, ඉන්දියාවෙන් ගෙනාපු ඒවා තමයි තිබ්බේ. ඊට පස්සේ මේ ලංකාවේ කරා මේක. ඉතින් ලංකාවේ කට්ටිය ක්‍රාෂ්ට් එක දාලා කරා. නමුත් ඉන්දියන් ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් ඒකේ මුලින්ම වගේ එකක් හැරුණ කාලයක ඉතින් මට ඒකටත් මං සම්බන්ධ වුණා. මං එතකොට සිනමාවේ ටිකක් ඈත් වෙලා ඉන්න කාලෙක. ඉතින් මං ඒක රඟපෑවා. ඒකත් හුඟක් ජනප්‍රිය වුණා. ජනප්‍රිය වුණා වගේම ඉතින් හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඔබට සම්මාන ලැබුණා නේද? මතකද? ආදර කතාවට. ඔව්. ඉතින් මං හිතන්නේ රඟපෑමෙන් සිනමාවේ
සම්මානයක් ලැබෙන්න සල්කා බලන්නවත් පුළුවන් චරිතයකට කරේ එච්චරයි මම හිතන හැටියට කරලා තියෙනවා. නමුත් අර ඒකට මට සම්මානයක් ලැබීම ගැන මම සතුටු වෙනවා. සරසවි සම්මානය ලැබුණේ. ඒ වගේම ආදර කතාව චිත්‍රපටිය අපි ගියා නිව් ඩෙල්ලි ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් එක. ඒක හුඟක්ම නවදිල්ලි අන්තර්ජාතික සම්මාන උළෙල. අන්තර්ජාතික සම්මාන උළෙල. ඒක හොඳම මේ සම්මාන උළෙලක්. දැන් හරියට තියෙනවනේ. එහෙම නෙමෙයි මේක ඉන්ටර්නැෂනල් එක. ඉතින් ඒකේ අන්තිම 10ට අවතු 100 ගානකින් මටත් ඒකට යන්න අවස්ථාව ලැබුණා. ඉතින් එහෙදී හොඳ හුඟක් හොඳම ප්‍රතිචාර ලැබුණා ඒ චිත්‍රපටියට. මේ වගේ සිනමා නිර්මාණ සහ පුංචිතිරේ නිර්මාණ රසකට දායක වෙන්න වරම් ලැබපු මැණික් කුරුකුලසූරිය රංගවේදිනිය මෑත කාලයේ අපිට පුංචිතිරෙන් හෝ සිනමාවෙන් දකින්නට ලැබුණේ නැති තරම්. මොකද්ද මේකට හේතුව? ආරාධනාවල් නම් කීපයක්ම ලැබුණා. ඉතින් ඒ වුණාට මට හිතෙන්නේ දැන් කියන්නේ මට හරියනවා, මට ආස හිතෙන එකක් මිසක් ඉතින් අර එහෙම රඟපාන්න හිතෙන්නේ නැහැ දැන්. ඒ කියන්නේ කම්මැලි වෙලාද? ඒත් කම්මැලි තමයි. එහෙමයි. ඒ මට හිතෙන්නේ නැති ගැළපෙන්නේ නැති එකක් ගිහලා රඟපාරට වඩා මම ආශාවෙන් මට චරිතය ගැන තෘප්තියක් තියලා ඒ වගේ වැඩ කරන ලේසි කට්ටියක් එක්ක එහෙම අවස්ථාවක් ලැබුණොත් එහෙම අවස්ථාවකට ඒ එතකොට පවන් කරලා කතා කරනකොට අපි වෙන කෝය හරි මොකක් හරි උහුම වගේ දේවල් නැතුව හරි විදිහට ඉතින් වෙන්න තිරණ වෙයි ඉතින් අනාගතයට බාරයි. මට ගැළපෙන, මට හරියන, මට හිතට අල්ලන සුදුසු නිර්මාණයක් ලැබුණොත් නැවත වතාවක් ඇයව අපිට රිදීතිරේ හෝ පුංචිතිරේ දකින්නට අවස්ථාව ලැබේවි. එහෙම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අයි සැමීගේ කතාව. ඔව් සැමීගේ කතාව. සැමීගේ කතාව තමයි කරන්න කියලා ඉඳලා ඉතින් අර මේ වගේ ඇවිල්ලා කතා කරපුවම මට ඒක කරන්න ආසිතුණා. ඉතින් මම කරා. සැමිගේ කතාව කළාද දැන් ටිකක් කල්? ඔව් ඔව් සැහෙන කල්. මං කිව්වේ මේ මෑතකදී දකින්න ලැබුණේ නැහැ. මෑතකදී දැකෙමු නැහැ මං කියන්නේ. ඒකට පණ කොහොමහරි කරන්න ආසය තුනයි ඉතින් කරා. පෞල් සහෝදර සහෝදරියෝ 5 දෙනා, සහෝදරයන් 4 දෙනා සහ සහෝදරයා. මොන වගේ සම්බන්ධතාවයක්ද අද වෙනකොට ඔබේ තියෙන්නේ මේ අයත් එක්ක? දැන් එයින් මං හිතන්නේ 3 දෙනෙක්ම ඉන්නේ ඕස්ට්‍රේලියාව. ඔව්. මෙහෙමයි ඉතින් සම්බන්ධතාවය ඉතින් ඉස්සර නම් අක්කාම නිකන් පොඩි කාර වගේ සිංහල හුරතල් කරනවා අර ඒ වගේ තිබ්බේ. ඉතින් දැන් ඊට වැඩි අර දැන් මටත් තේරෙන වයසට පස්සේ අර දැන් අර ඉස්සර වගේ නෙමෙයි. ඉතින් ෆෝන් එකේ කතා කරනවා, සහපසුමානකට සරක්වත් දෙසරක්වත් කතා කරනවා. ඉතින් ඒ වගේ සම්බන්ධතාවය ඊට වැඩිය වෙනස් දැන් ඉස්සර පොඩි කාලෙ තිබ්බට වඩා. එයා රඟපාන කාලේ ඉතින් මම පුංචිම පුංචි. ඊට පස්සේ ශිරාණි ජානකිත් ඒ වගේ ඉතින් හැම තිස්සෙම ශිරාණිත් එහෙ හිටියට ඉතින් ඕ හැම තිස්සෙම කතා කරනවා, ඕන පගම් ප්‍රශ්න ඉතින් ඔය ඕන එකක් අහනවා. ඉතින් ඒ දවස්වල මගේ තිබ්බේ අර මම පොඩි එකා කියන වගේ හැඟීමක් තිබ්බේ. ඒ දවස්වල අපේ ගෙදර ඉන්න කාලේ ඒගොල්ලෝ ඒගොල්ලෝ ටික කතා කරනකොට ඔය ඒගොල්ලන්ගේ යාළුවෝ ඇවිල්ලා විසුවර්ණ හැම එනවා ඉස්සර හැම තිස්සෙම ඇවිල්ලා දවසේ බින්නෝ මේ යන්න යනවා යන්න කියලා කියන්නේ. මම එහෙම ගන්නෑ නිකන් අර ගණන් ගන්නෑ ගණන් ගන්නෑ අර ඒගොල්ලෝගේ කතා වලට මම සුදුසු නෑ වගේ. දැන් එහෙම නෑ ඉතින් ටිකක් ඕන එක කතා කරන්න පුළුවන් ගානට ඇවිල්ලා දැන් පිළිගැනීමක් තියෙනවා. ඒගොල්ලෝ ටිකක් තාමත් ටිකක් පොඩි තියෙනවා චකිදක් කතා කරන්න ගියාම. ඉතින් දැන් එහෙමයි ඉතින් දැන් ටිකක් අර යාළුවෝ ලෙවල් එකට පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා. අයියා අයියත් එහෙම තමයි. අයියෝ ඉස්සර හරි ස්ට්‍රික්ට් මට කොහොමවත් යන්න දෙන්නේ අරකයි මේකයි ගොඩක් ප්‍රශ්න. ඉතින් ප්‍රශ්න තියෙන්න එපා. දැන් මේ තරම් ලස්සන රූ රැජිනක් වගේ ලස්සන නංගි කෙනෙක් ඉන්නකොට අයියා කෙනෙක් කොහොමනම් පරිසම් කරන්න ඇද්ද? මට වඩා අවුරුදු 3 වැඩි බලන වැඩි තාත්තා වගේ තමයි ඉස්සර. දැන් ඉතින් ඒ ඔක්කොම ඉතින් අතහැරලා ඉතින් වෙනස් විදිහක සම්බන්ධතාවයක් තියෙනවා ඉතින්. ඔබේ ජීවිතේ අදටත් ඔබ බොහොම ස්වාධීනව තීරණ අරන් තමුන්ට කැමති පරිදි ජීවත් වන්න කැමති කාන්තාවක්. ඔව්. එදත් ඉති කැමති නමුත් ඉති අර හැමතිස්සෙම මේගොල්ලෝ ගැන හිතනවා. ඉතින් ඒ වුණාට අර වචනයක්වත් කියන්න බෑ. ඒ දවසල අර නිකන් එහෙම කතා කරන්න හිතෙන්නේ. එහෙම නිකන් අම්මා තාත්තා ඉන්න කාලේ ඒගොල්ලන්ට දැන් ඉතින් මම ඒ දවසල හිතනවා
මට තැංකුවත් යන්න දෙන්න අනිත් මගේ යාළුවන්ට යන්න දෙනවා ෆිල්මයක් බලන්නවත් යන්න දෙන්න දවල්ට යාළුව කෙල්ලොත් එක්කවත් ගර්ල්ස්ත් එක්කත් යන්න දෙන්න මතර අනේ එහෙම නෙමෙයිනේ මේක කියලා දීලා යන්න කියලා දීලා යන්න දෙන්න ඒක තේරුම් අරගෙන ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ අම්මලා ෆෝන් කරලා අනම්මනම් ඕනම කරලා තමයි ඉතින් අරින්නේ ඉතින් කොහොම අමාරුවෙන් ඒකත් ඉතින් මං හිතනවා මෙහෙම නිකන් දැන් එහෙම නෑනේ දැන් ඉතින් තනිකර නිදහසේ ඔක්කොමලා ෆෝන් කෝල්ලක් කර දෙන්න යන්න ඕන හා මතක යන ඉතින් මේ පුළුවගේ ඉතින් මගේ වැඩේ අයියෝ එහෙම යන්න බෑ ඉතින් කෙල්ල කීප දෙනෙක් එකතු වෙලා යන්න හදනකොට යන්න දෙන්න ඉතින් 10 ෂෝ එක කරත් යන්න දෙන්න ඉතින් එහෙම තියලා ඉතින් මට හිතෙන් කියනවා මම නමුත් ඒ කට හරලා කියන්නේ නැහැ මම හිතර අයියෝ අපිට කියලා දීලා මේක අරින්න ඕනේ නේ ඒක තේරුම් කරගන්න පුළුවන් විදියට එහෙම නැත්තම් එහෙම හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒ හිත ඇතුලේ නිදහස් මේමයික එදත් තිබුණා. නමුත් එහෙම හැදුනට අන්තිමට තනියෙන්ම ජීවත් වෙන එක choice එකක් නෙමෙයිනේ. වෙන්න වුණා ඉතින් කොහොමලා ගියා ඉතින් අම්මා තාත්තා නැති වුණා ඉතින්. ඉතින් මට හිතන අපිව නිදහසේ අර කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ඩිසිෂන්ස් ගන්න පුළුවන් විදියට හදලා තිබුණා නම් ඒක ඊට වෙඩි ලේසි. කොතන නිකන් කිසි දෙයක් දන්නේ නැතුව අර එහෙම බයෙන් ඔහේ දෙකර බුණ දීගෙන එහෙම කරනකොටට වඩා අපි මේ ස්වාධීනව ගොඩ නැගුණා නම් ඉතින් මම හිතන්නේ ඊට වඩා ලේසි දැන් ඉන්න ළමයි බොහොම ස්වාධීනයි 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 ඒගොල්ලන්ට නිදහසක් තියෙනවා තේරුම් තියෙනවා ඒගොල්ලෝ මේ ලෝකෙට විවෘතයි ඉතින් අපේ කාලේ ඉතින් ඒක ටිකක් වෙනස් ඇත්තටම කියනවා නම් ඒ කාලේ මේ ගෑනු ළමයි රස්සාවක් කරන්න ඕන කියලා හැඟීමක් තිබුණා නැත්නම් මට ඇත්තටම කියනවා හොඳට ඉගෙන ගන්න මම පන්තියේ පළවෙනියා ඔක්කොම ප්‍රයිසස් ගන්නවා නම් මම නමුත් අයියට ඉගෙන ගන්න කිව්ව මිසක් අපි කාටවත් එහෙම එහෙම කරන්න කිව්වේ නෑ. ඉතින් ටිකෝ ගණන් හැමෝටම ගොඩාක් ලොකු ගැප් එකක් තියලා මම ගන්නවා ලකුණු ගන්නවා නම් මම ඒති ඉස්කෝලේ ටීචර්ස්ලාත් කියනවා හොඳට ඉගෙන ගන්න. නමුත් එහෙම මේ අපි රස්සාවල් කරන්න ඕනේ කියලා හැඟීමක් තිබුණේම නෑ. ගෑන් ළමයි හොඳට ඉගෙනගෙන රස්සාවකට යන්න ඕනේ කියලා හැම නෑ. අයියට තිබ්බා එක අපිට තිබුණේ ඉතින් අර ඉතින් එහෙම ස්වාධීන වෙන්න ඕන කියන හැඟීමක් තිබුණෙම නැහැ. දැන් එහෙම නෙමෙයි නේ. පොඩි කාලේ ඉඳලම ඕගලට මොනවාද වෙන්න ඕන. ඉතින් අර ඒ එම් එක කරට යන්නේ. ඒව එහෙම තිබුණේ නැහැ. මෙච්චර සුරූපී සිනමා නිලියක් බොහොම ආදරය දිනාගත්ත රංගවේදිනියක් වෙලා ඉඳද්දි ඒ කාලේ හිටපු ජනප්‍රිය සිනමා නළුවන්ගෙන් ආදර සම්බන්ධතා ප්‍රේම යෝජනාවල් ආවේ නැහැ කිව්වොත් ඒක ලෝක පුදුමයක් වෙන්න ඕනේ. ඒක තමයි ලෝක පුදුමයක් කිව්වේ හැව නැහැ කිව්වොත්. කිව්වේ නැහැ. කවුරුවත් මෙහෙම ආදරය කරේ නැද්ද? නෑ නෑ ඒක කිව්වේ ඉතින් එහෙම නෝනන ලෝක පුදුමයක්. තුව හලව උත්තර දුන්නා. මට හිතා ගන්නටත් බෑ කොහොම නමුත්. ඇය අද ඇයටම උරුම ඇගේ ජීවිතයේ බොහොම ස්වාධීනව බොහොම නිදහසේ ගෙවනවා. තමුන්ට ඕන තීරණ තමුන් අරගන්නවා. තමුන්ගේ ජීවිතේ තමුන්ට උපරිම විදේන් භුක්ති විඳින්මින් ජීවිතය ගෙනියනවා. සිනමා තිබ්බලෙන් ජීවිතේ හොඳයි. මොකද්ද? ඒ දවස්වල තිබ්බනම් උපරිමයට. ඒ දවස්වල උපරිමයට තිබ්බනම් හොඳයි. හැබැයි එහෙම උනේ නෑ මොනියම් හරි හේතුවකට. සිනමාවේ රංගනේ නිරත වෙලා හිටපු කාලයේදී හිටපු හොඳම යහළු හේලියෝ කවුද සිනමාවේ? ඇත්තටම කියනවා ඉතින් මම හැමෝත් එක්කම යාළුවේ. يعني වැඩ කරන්න ගියාම හම්බ වෙන හැමෝත් එක්කම යාළුවෝ. නමුත් අර එතනින් බහැරව වැඩියෙන් යාළුවකම තිබ්බ නදීකත් එක්ක. මොඳ නදීකා අපේ ගෙවල් ළඟත් හිටියා. ඉතින් හැම දෙයකටම සම්බන්ධ වෙනවා. නිකන් වෙලාවලටත් අපි තිගොහි ගිහිලා කන්න යනවා, සබ්බලට යනවා. එහෙම එයාගේ වැඩක් තියෙනවා නම් මම යනවා මගේ. ඒ වගේ සම්බන්ධතාවයක් තිබුණා. මොකද හැමතිස්සෙම හම්බ වෙනවා. ඒ වගේම ඉතින් අපි ඉස්සලා බලගපත් අනතරු එකේ මේ ගෝතමී පතිරාජ හිටියනේ. එතකොට එයත් අපි තුන්දෙනාම ඉතින් ගොඩ නමුත් එයාව මට එච්චර එහෙම නිකන් වෙලාවලට හම්බෙන්නේ. නමුත් අපි තුන්දෙනාම හම්බෙන්නට හම්බෙනවා. මේ කාලෙත් ඒ තිබ්බ පැරණි යාළුකම තාමත් ඒ විදිහටම තියෙනවද? නැත්නම් අද අලුතින් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉන්න අය නවක රංගන ශිල්පීන් එක්ක බොහොම ඇසුරුකම් තියෙනවද? මට දැන් අත්‍තරම කියන මම ඉතින් කාලෙකින් කරලා නැහැ නම අන්තිමට රංගපෑවේ සැමිගේ කතාවනේ චිත්‍රපටයකට. ඉතින් ඒක තෙසාරමාත් එක්ක ගොඩාක් යාළු වෙන්නේ සම්බන්ධ. ඔව් තෙසාරජයවදන. ඔබේ දවස ගෙවෙන්නේ කොහොමද ගෙදෙට්ට වෙලා? ගෙවෙනවා ඉතින් උහි නිකන් ගෙවෙනවා. මොනවද සාමාන්‍යයෙන් කරන්නේ?
මම ඉතින් එවුම් පියුම් කටයුතු ඉඳලා හිටලා කරනවා. මම කාලයක් නම් දිගටම කරා තනින් මේ තනින්ම කරා. දැන් උදව්වට කිරිකින මොකද මේ කොරෝනා කාලේ අර ලොකප් එක හපති මං ගෙදර හිටියා ළමයි කවුරු ගොඩක් කාලයක් ඉඳලා එයා ගෙදර ගිහිල්ලා එයාට ඉන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් මම තනින් ඔක්කොම වැඩටි කරගෙන හිටියා. ඊට පස්සේ ඉතින් යාළුවෝ කතා කරනවා, ටීවී බලනවා. ඉතින් යෝගා ක්ලාස් එකට යන සුමාරි දවස් දෙකට ඇවිදින්න යනවා. ඉතින් ඔය තමයි ඉතින් ගෙදරමනේ මේ ටික හිටියේ. රංගන ශිල්පිනියක් වුණාම දැන් ටිකකට එයින් ඈත් වෙලා හිටියත් රුව ගැන බොහොම සැලකිලිමත් වෙනවනේ. මේ රුව ලස්සනට තියාගන්න මොන වගේ දේවල්ද කරන්නේ? මුකුත් කරන්නේ එදා ඉඳලා මුකුත් කරේ නැහැ. මේ ස්වාභාවික ලස්සන ඉතින් බ්ලෙසිං එකක් වෙන්න ඇති. ඉතින් අර සම එහෙම ඉතින් මෙහෙමයි. දැන් මට එක සැරයක් චිකන් පොක්ස් හැදුනම ඔන්න අර මාක්ස් ටිකක් ආවා. එතකොට නම් මම ඉතින් ඒක ටිකක් කෑ කරලා එක එක දේවල් ගාලා ඉතින් පොඩ්ඩක් එක ඒ මාක්ස් ටික අරගන්න හැදුවා. ඒ අරේ විශේෂයෙන් මොනවත් කරන්නේ ඇත්තටම. දැන් තමයි ඔන්න ක්ලීනින් හරි කරන්නේ. කියන්නේ හවසට පොඩ්ඩක් මොන හරි කරලා ක්ලීන් කරනවා, මොන හරි නිකන් මොයිස්චරයිසර් එකක් වගේ එකක් ගන්නවා. එඳලා හිටලා වෙන මුකුත් කරන්නේ. ඒ කාලේ ආදර කතාව ඔය වගේ බොහොම ලස්සන තරුණ ගෑන් ළමයින්ගේ චරිත නිරූපණය කරන කාලෙදිවත් මොනයම් ආකාරයකින්වත් එහෙම විශේෂ රුව රැක ගන්න කියලා දෙයක් කරේ නැද්ද? මොකද අද ඉන්න රංගන ශිල්පිනියන් නම් මේවා ගැන බොහොම උනන්දුයි. ඔව් ඉතින් ඒ කාලේ එහෙම තිබුණෙත් නැහැ. ඉතින් මෙහෙම ඉතින් ලොකු ප්‍රශ්නයක් තිබ්බනම් ඒකට ඒ ප්‍රශ්නෙට උත්තරයක් එවුවා. ඔව් ඒ කියන්නේ මම මතකයි අවුවේ ගිහිල්ලා අවුවේ ෂූටින් කරලා එකතරක් මුළු මූණ ඇඟ ඔක්කොම හැම යනවා. එතකොට මම සැලොන් එකට ගිහිල්ලා ඒගොල්ලෝ ෆේෂල් එකක් කරා. ඒ දවස්වලදී වැඩිය දේවල් තිබුණෙත් නැහැනේ. ඉතින් ඒ වගේ කරා. ඒ ආරෙන්නේ ඉතින් බොහොම අඩුයි ඉතින් ඒ වගේ අවස්ථාවල්. අක්ක ජීවරාණි කුරුකුලසූරිය ලංකාවේ ජනප්‍රියම නිළිය වුණා. පුංචිම හිතේ හීනයක්වත් තිබුණ නැද්ද කවදා හරි අනේ මට ජනප්‍රිය නිළිය සම්මානය හම්බ වෙනවා නම් කියලා? එහෙම ඉතින් කියන්න බෑ. මම සමහරට රංගපාන අර පොඩ්ඩක් යනකොට ඉතින් එහෙම නිකන් හිතිච්ච අවස්ථාවල් ඇති. ඉතින් එහෙම වෙලා ඉතින් වෙන වෙන දේවල් නිසා වෙන ඔළුව වෙන තැන්වල ගියා. නැත්තම් පොඩි ඉතින් පොඩි අවස්ථාවල ඉතින් එහෙම ආසාවක් ඇවිල්ලා තියෙන ඉතින්. ජීවිතේ දිහා ආපහු හැරිලා බලලා ගත්ත තීරණ දෙක තුනක් හෝ එක දෙයක් වෙනස් කරගන්න තියෙනවා නම් මොකක් කියලාද හිතෙන්නේ? අයියෝ බුදු එකම වෙනස් කරන්නේ මුළු ජීවිතේම වෙනස් කරනවා. නෑ එහෙම නෙමෙයි. ඒ කියන්නේ දැන් අපිට දැන් මගේ ජීවිතේට මං කැමති අත්‍තරම කියලා නම් මේ හැම ප්‍රශ්නයක්ම මූණ දීගෙන මං අම්මා තාත්තා නැතුව ගොඩක් වලට තනියෙන්ම හැම දෙයක්ම ඉගෙනගෙන ඒ කරන ලැබිච්ච අවස්ථාවල් වලට අත්‍තරම ජීවිතය කියන්නේ හරිම මම බොහොම සන්තෝෂ වෙනවා මගේ ජීවිතය ගැන. නමුත් මට වෙනස් කරන්න ලැබුණා නම් ඒ කියන්නේ මම මේ දේවල්ම වෙන විදිහකට කරනවා. කියන්නේ වෙන් කරන දේවල් වෙනස් කරනට වඩා කියන්නේ මීට වැඩිය දැන් තියෙන දැනුමේ කරන්න ලැබුණා නම් ඉතින් මම ඒක එහෙම කැමති. ඉතින් එහෙම නැත්නම් කමන්නේ. ඒත් ඉතින් හැම අපි හැම දෙයක්ම කරන්න ඉගෙන ගන්නෙ නේද? ඉගෙන ගත්ත නිසා තමයි අද එහෙම හිතෙන්නේ. ඉතින් නේ මට මේ දැනුම එදා තිබුණා නම් කියලා නැත්නම් අයියෝ මොනව මොඩ වැඩද කරේ කියලා දැන් හිතනවා. මොකද අපිට දැන් මුහුකුරා ගිය දැනුමක් තියෙන නිසා. අද ජීවිතයේ දිහා බොහොම පුළුල් දැක්මක් ඇතිව බලන කාන්තාවක් ඇය. ජීවිතයේ දිහා ආපහු හැරිලා බැලුව සිංහල සිනමාවේ මිනිසුන්ගේ ආදරය දිනාගත් ප්‍රේක්ෂක ආදරය අදටත් හිමි කරගෙන තියෙන රංගවේදිනියක් වීමට ලැබීම ගැන ඔබ මොකද හිතන්නේ? මට හිතෙනවා රංගනවේදිනියක් වීම ගොඩක් භාග්‍යවන්තයි කියලා. ඒ දවස්වල අපිට ඒක තේරුම් නැති වුණාට මට දැන් හිතෙනවා ඇත්තටම ජීවිතේ රස්සාවක් කරන්න තෝරගන්නවා නම් ඇත්තටම ගොඩාක් තෘප්තියක් ලබන්න පුළුවන් රස්සාවක් තමයි. වෘත්තියක් තමයි වෘත්තියක් වශයෙන් මේ රංගන ශිල්පියෙක් වීම, හරි රංගන ශිල්පියෙක් හරි වීම. මොකද ඒකෙන් අපිට ලැබෙනවා අපේ සාමාන්‍ය ජීවිතේ අපිට විඳින්න බැරි චරිත වෙන්න, ඒ වගේම අවස්ථාවල් වලට මූණ දෙන්න. ඉතින් ඒ වගේ අපිට හිතාගෙන ඒ වගේ අමතු වල මේ දේවල්
මෙතන ඉඳගෙන අපිට වෙන දේවල් විඳින්න පුළුවන්. අදටත් ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඔබට මොනවද කියන්න තියෙන්නේ? බොහොමත්ම ස්තුතියි. මද ඔයගොල්ලන් හින්ද තමයි ඉතින් අපි ඔච්චර කාලයක් ඉඳලා තියෙන්නේ. ඉතින් අපිට ලැබිච්ච ආදරය ගැන ඉතින් ඒ හින්දා ඉතින් මොන මොන ප්‍රශ්න ආවත් ඉතින් ඒ ආදරය ලැබෙනකොට ඉතින් ජීවිතේට මුහුණ දෙන ශක්තිය ලැබෙනවා. ඉතින් දැන් ඇත්තටම කියනවා නම් දැන් සිනමාව ගොඩක් ඇත්තට මිනිස්සු යනවා අඩුයි මොකද මේ වාතාවරණය වල එක හින්දා. නමුත් මං හිතනවා ඕගොල්ලෝ හැමෝම ඉස්සරහටත් මේ සිනමාව රැකගෙන ඉස්සරහට ප්‍රේක්ෂක වෙලා හිටියොත් ඉතින් අපේ සිනමාව රැකී ඉතින් ඒක තමයි කියන්නේ තියෙන්නේ. තමුන්ට ආදරය කරනවා වගේම තමුන්ට මෙපමණ කලක් ජීවිතය දුන් සිනමාවටත් ආදරය කරන්න කියලයි මැණික් කුරුකුලසූරිය රංගවේදිනිය ඇයගේ ප්‍රේක්ෂකයින්ට කියන්නේ. අනාගතයේදී ඔබ දකින්න කැමති කොහොමද තව අවුරුදු 10කින්? අවුරුදු 10කින් මේ හොඳට කෙලින් ඉන්න පුළුවන් වුණොත් ඇති. අවුරුද්දකින් සාමාන්‍ය තමාගේ වැඩ කටයුතු කරගෙන හොඳට ලැබුණොත් ඇති ඉතින්. ජීවිතය ගැන ඕනවට වැඩි ලොකු බලාපොරොත්තු තියන්නේ නැහැ. තමුන් එන විදියට එන දේ බාර ගන්නවා. එදා ඉඳලා මෙහෙම තමයි ඉතින්. එදා ඉඳලා මෙහෙමයි. ජීවිතේ යන විදියට ඔහි ගලාගෙන යන්න ඉඩ දෙනවා. ඔව් ඉතින් එහෙම මේ ફોකස් තිබුණේ නැහැ. ඒ දවස්වල දැන් දින දැනුම් තිබ්බනම් එහෙම ફોකස් වෙලා එහෙම වැඩ කටයුතු කරන්න තිබුණා. කොච්චර දේවල් ප්ලෑන් කරලා හිතාගෙන ඉන්නකොට මෙන්න මේ පහුවෙන් දැනගෙන උදේ ඒ පිටිපොම් ලෝකෙම වෙනස් වෙලා. ඉතින් කොහෙදනේ අපේ හිතාගෙන ඉන්නව නැති වෙලා හින්දා තමයි මිනිස්සුන්ට අච්චර ෆ්‍රස්ට්‍රේට් වෙලා තියෙන්නේ නේ. ඉතින් දැන් නැතුනම ඉතින් ජීවිතය කියන්නේ හැමදාම ලෝකෙම අපි විතරක් නෙමෙයි. ඉතින් ලෝකෙම අනිත් පැත්ත පෙරලා ඉන්න පුළුවන් නේ. අපි ඒ ඔක්කොට මූණ දෙන්න බලාගෙන ශක්තිය හදාගෙන ඉන්න එක තමයි මම හිතන්නේ. මම මෙහෙම හැවුවත් ජීවිතේ දිහා ආපහු හැරිලා බලනකොට මට මෙන්න මේ දේ කරන්න තිබුණා නම් හොඳයි කියලා හිතන දේවල් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඒක කරන්න තිබුණා නම් කියලා හිතෙනවා. නමුත් මං ඉතින් නොලැබුණු දේවල් ගැන එච්චරම ඉතින් හිතේ ඉන්නේ නැහැ. ලැබෙන දේෙන් සතුටින් ඉඳී හිතනවා. මං හිතන්නේ සංගකලාට අපි හිතන හැම දෙයක්ම ලැබිලත් මිනිස්සු සතුටින් ඉන්නවා. මං හිතන්නේ සතුට කියන්නේ අපේ හිතේ තියෙන දෙයක්. ඉතින් ඒකත් අපි රැකගන්න පුළුවන් නම් ඇති. හිතේ තියෙන සතුට රැකගෙන ඉදිරියටත් ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි වටිනාම දේ. ඇය කියන්නේ එහෙම. මතක් කරනවා මේ වෙලාවේ Heart to Heart with Kalum මේ කතා බහට පූර්ණ අනුග්‍රහකත්වය ලබා දෙන අපේ රටේ තිබෙන විශ්වසනීයම රක්ෂණ ආයතනයක් වන HNB Assurance රක්ෂණ සමාගම ඉදින් ඔබ ජීවිත රක්ෂණ ආවරණයක් ලබා ගන්න අපේක්ෂා කරනවා නම් ඔබට තියෙන්නේ ළඟම පිහිටා තිබෙන HNB Assurance රක්ෂණ සමාගමකට ගිහිල්ලා ඒ ජීවිත රක්ෂණ ආවරණය බොහොම වගකීමකින් යුතුව විශ්වාසවන්තව ලබා ගන්න. ඔබ බොහොම සුරූපී කාන්තාවක්. ඉදින් අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ආයතනයක් තමයි ස්පාසිලෝන්. ස්පාසිලෝන් ආයතනය එහි නිෂ්පාදන අඩංගු තෑගි පාසලයක් මට ලැබලා දුන්නා. අද මේ කතා බහට මම ඔබත් එක්ක එකතු වෙනවා කියලා කිව්වහම මෙන්න මේ තිලිනය බාර ගන්න. Thank you very much. මම මේකේ opening first opening කියලා. ඒ වගේම මමත් ඔබ ඉතාමත්ම ප්‍රිය කරන කෙනෙක්. මං කිව්වනේ තාම සාක්කුව ඉන්නවා කියලා මේ. ඉතින් ඒක මං ඉල්ල ගන්න උනේ. ඒක නම් දෙන්න බෑ. මම දෙන්නම් මෙන්න මේ පුංචි තිලිනයක් මම අරගෙන ආවා මේ තිලිනයත් සතුටින් බාර ගන්න. මොනවද සුසි? උනනම් මේ. ඕබත් සුසි. බොහොම ස්තුතියි මාත් සමග මේ කතා බහට එකතු වෙලා හදවතින් හදවතට කරපු මේ අපූරු හෘදයාංගම ආමන්ත්‍රණයට. ඔබ ජීවිතේ අනාගත අපේක්ෂාවන් සියල්ලම මල්පල ගැන්වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. බොහොමත් ස්තුතියි. ඔබටත් එසේම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්. ආයිබෝවන්. පොඩි කාලේ ඉඳලා බොහොම නිශ්ශබ්දයි. පොඩි කාලේ අහනකොට නිලියක් වෙනවද වාත් කියලා මම කියන නෑ මම නිලියක් වෙන්නේ නෑ. අයියෝ බුදු එකම වෙනස් කරන්නේ. කාන්ති උනේ ඉතින් මගේ නමෙත් කාන්ති කියලා තියෙනවානේ. ගෝමත් කාන්තිය තමයි මම ඒ කාලේ. මම අවුරුදු ගානක් සිට චුට්ට චුට්ට කරගෙන
මට වඩා අවුරුදු 3 වැඩි බර වැඩි තාත්තා වගේ තමයි ආයිසර කෙල්ලු කීප දෙනෙක් එකතුල අඬන කොට අඬ දෙන්නේ ඉතින් 10 ෂෝ එක කරත් යන්න දෙන්නේ ඉතින් මට හිතෙනවා අපිව නිදහසේ අර කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ඩිසිෂන්ස් ගන්න පුළුවන් විතර හදලා තිබුණා නම් ඒක ඊට වඩා ලේසි මට ඒ දවස්වල සුසීමා කියලා කතා කරනවා ඉතින් ඩ්‍රාමයි කරන්න ඉස්සෙල්ලා ගොඩාක් හොඳටම කරන්න තිබ්බා ඒව මට ඒ ලැබිච්ච අවස්ථාවල් වලින් ප්‍රයෝජන ගත්තා නේද ඉතින් වෙන වෙන දේවල් නිසා වෙන ඔළුව වෙන තැන්වල ගියා අපි හැම දෙයක්ම කරන්න ඉගෙන ගන්න නේද ඉගෙන ගත්ත නිසා තමයි අද හැම හිතෙන්නේ ඉතින් ආනේ මට මේ දැනුම එදා තිබුණා නම් කියලා නැත්නම් අයියෝ මොනව මොඩ වැරද්ද කරේ කියලා දැන් හිතනවා මොකද අපිට දැන් මුහුකුරා ගිය දැනුමක් තියෙන නිසා අවුරුදු 10කින් මේ හොඳට කෙලින් ඉන්න පුළුවන් වුණත් ඇති කොච්චර දේවල් ප්ලෑන් කරලා හිතාගෙන ඉන්නකොට මෙන්න මේ පහුවෙන් දැනගෙන උදේ එහෙම් පිටිපොම් ලෝකෙම වෙනස් වෙලා ඒ ලෝකෙම අනිත් පැත්ත පෙරලා ඉන්න පුළුවන් අපි ඒ ඔක්කොට මූණ දෙන්න බලාගෙන ශක්තිය හදාගෙන ඉන්නේ තමයි මම නම් හිතන්නේ